මෙවර සිංහල අවුරුද්ද උදා වෙන්නේ කුම්භලග්න ලංකා කේන්ද්‍රයේ අධිපතිය වන ශනි පූර්ණ බලයක් සහිතව තමන්ගේ නිවහනේම ඉන්න මොහොතක. ඒ කියන්නේ අවුරුදු 30කට පස්සේ ශනි තමන්ගේම නිවහන වන කුම්භ රාශියට පිවිසෙනවා. ඒ කුම්භ රාශියේ වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඉන්නවා. අපි දන්නවා කුම්භය කියන්නේ ශනිගේ බලවත්ම තැන. එතකොට ලංකා කේන්දරය තුළ ශනි ඉතා වැදගත් කාර්යභාරයක් කරනවා. එතකොට මෙන්න මේ තමන්ගේම රාශිය තුළ ශනි ඉන්න මොහොතක අවුරුදු 30කට පස්සේ සිංහල අරුත් අවුරුද්ද උදා වෙනවා. දැන් අපි දන්නවා ශනි දොළොස්වැන්නේ ගමන් කරමින් හිටපු පහුගිය වසර දෙකහමාරක කාලය තුළ අපේ රට බොහෝ ගැටලුවලට මැති වුණා. ආර්ථිකමය වශයෙන් කඩාගෙන වැටුණා, ජනතාව පාරට බැස්සා, ගෙවල් වල ආර්ථිකය කඩා වැටුණා, මිනිසුන්ට රැකියා නැති වුණා. බොහෝ ගැටලු සහගත වාතාවරණයක් නිර්මාණය වුණා. රට තුළ කලබල නිර්මාණය වුණා, පාලනය අස්ථාවර වුණා. මේ ආකාරයේ බොහෝ ගැටලුවලට රටපත් වුණා. වෛදික ජ්‍යොතිෂ ක්‍රමවේද ඔස්සේ මම වසර 13කට ආසන්න කාලයක් තිස්සේ මේ රටේ අනාගතය, රටේ ඉදිරිය ගැන, එහෙම නැත්නම් දේශපාලනය ගැන බොහෝ අනාවැකි කිව්වා. මේ කියපු එකම අනාවැකියක්වත් මේ වෙනකන් වැරදිලා නැහැ. ඒක මාත් එක දිගට රැඳිලා හිටපු හැම දරුවෙක්ම දන්න කාරණාවක්. එතකොට ඇයි එහෙම මම කියන්නේ? එහෙම ඒ කියන අනාවැකි සත්‍ය වෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි මේ වෛදික ශාස්ත්‍රය කියන්නේ පැරණි හෙළ අර්ථ ක්‍රමය. මේ සිංහල අර්ථ ක්‍රමය නෙවෙයි, පැරණි හෙළ අර්ථ ක්‍රමය තමයි වෛදික ශාස්ත්‍රය කියන්නේ. එතකොට දැන් මම මෙතනදිත් කියන්න උත්සාහ කරනවා මේ සිංහල අවුරුදු උදාවත් එක්ක ග්‍රහතරු පිහිටන ආකාරයන් මත, එහෙම නැත්නම් මේ හෙළ අර්ථ ක්‍රමය හරහා රටේ අනාගතය දකින ආකාරය මත ඉස්සරහට රටට මොකක්ද වෙන්නේ කියලා අනාවැකි කිහිපයක් කියන්න තමයි මම උත්සාහ කරන්නේ. රජු, එහෙම නැතිනම් විධායකයේ අලුත් ආරම්භයක් නව මුලපිරීමක් වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලකට සූදානම් වෙමින් පවතිනවා. ඒකම ශිෂ්‍ය ප්‍රජාව ඉස්සරහින් තියාගෙන කුමන්ත්‍රණකාරී පිරිසක් ඔවුන්ගේ න්‍යාය පත්‍රයක් උදෙසාත් නව මුලපිරීමකට සූදානම් වෙමින් පවතිනවා. මේ කුමන්ත්‍රණකාරීන් කියන එක ඇතුළේ පාර්ශව කිහිපයක් ඉන්නවා. එක පිරිසක් දේශීයව තමන්ගේ අරමුණ ඉටු කර ගැනීමට වෙළඳාම පිරිස. දෙවනි පිරිස භූමිය කියන සාධකය මත පදනම් වෙලා ඉතා ගුප්ත ආකාරයෙන් කටයුතු කරන විදේශීය සම්බන්ධතා සහිත පාර්ශවයක්. කොහොම වුණත් විපක්ෂය තමන්ගේ බලකඳවුර ඉතා හෙමින් හෙමින් සවිමත් කරන්න උත්සාහ කරනවා. ඒකට හේතුවක් තියෙනවා. මැයි මාසෙ මැද වෙනකොට ඔවුන්ගේ බලය රජුට පෙන්වන්න අවස්ථාවක් නිර්මාණය කරගන්න ඔහුන් යම් සැලසුමක් සකස් කරමින් ඉන්නවා. එහෙමත් නැතිනම් ඔහුන්ට රජ සමග ගනුදෙනුවක් කරන්න පුළුවන් කාලයක් මැයි මාසෙ මැද වෙනකොට නිර්මාණය වෙනවා. ඒත් ග්‍රහතරු අතරින් මම දකිනවා රජු විපක්ෂය දිනනවා කියන එක. ගිය වසර දෙකහමාරක කාලය තුළ අපි දන්නවා උපදේශකයන් දුන්න උපදෙස් හරහම තමයි රට මේ තත්ත්වයට පත් උනේ කියන එක. අප්‍රේල් මාසේ 22 වෙනිදාන් පස්සේ උපදේශකයන්ට රට වෙනුවෙන් නිවැරදි උපදෙස් දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ රජු රට වෙනුවෙන් මුල පුරන්න ගන්න යම් යම් කාර්යයන් වෙනුවෙන් ඔහුන්ට නිවැරදි ආකාරයෙන් කටයුතු කරන්න වෙනවා කියන එක. මෙච්චර කල් එක එක එක්කෙනාගේ පදයට වැඩ කරපු උපදේශකීන්ට ඇත්තටම රට වෙනුවෙන් හිතලා වැඩක් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් තමන්ගේ තනතුරු ගැන යලි යලිත් ඔහුන්ට හිතන්න වෙනවා කියන එක ඔහුන් දැනගන්න. ශිෂ්‍යයාගේ කාර්යභාරය මොකද්ද කියන එක ටිකක් ගැඹුරින් කියලා දෙන්න රජයේ හමුදාවන්ට අවස්ථාවක් නිර්මාණය වේවි. කොහොම වුණත් රජයේ හමුදා අඩපණ වේවි කියලා හිතන් ඉන්න අයට නම් තවම එහෙම දෙයක ඉඟි ග්‍රහතරු අතරින් පෙනෙන්නේ නැහැ. ඔහුගේ හැකියාවන් උපරිමයෙන් යොදව ගන්න පුළුවන් පැතිකඩයන් ගැන තව තවත් සොයා බලන්න අවස්ථා ඉදිරියේදී දක්නට ලැබේවි. බඩුමිල එහෙම නැතිනම් කුස්සියට දැනෙන බර පැන ඩොකුවටම අඩුවෙන එකක් නම් කියන්න බෑ. ඒ කියන්නේ මේ ග්‍රහතරු අතර ගෙදර ගෘහණියට දැනෙන පීඩාව නම් ලොකුවටම අඩු වෙනවා කියලා කියන්නේ නැහැ. මම වසර කිහිපයක ඉඳන්ම කියපු අනාවැකි කිහිපයකුත් මේකට එකතු කරන්නම්. ඒ අතර ප්‍රධානම දෙයක් තමයි මම කිව්වා
පානදුර මොරටුව ඉඳන් මේ දකුණු බස්නාහිර වයඹ මුහුදුබඩ සීමාව යම් තල්ලු වීමකට ලක්වෙමින් පවතිනවා කියන මම මේ අනාවැකිය කියලා වසර 3-4කට වැඩි කොහොම හරි දැන් ඒකේ යම් මූලික ඉඟි පළවෙමින් පවතිනවා. ඒකම මම දැන් මාස කිහිපයකට කලින් පෙන්වලා දුන්න මුහුදේ ඇති වෙලා තියෙන අපේ බස් දකුණු පළාතේ කිලෝමීටර් 400ක් ඇතුලේ ඈතින් වෙලා තියෙන පැල්ම පිළිබඳව. එතකොට දැන් මේවත් එක්ක අපේ භූවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් කියලා තියෙන කොළඹ ආසන්නයේ ඇති වෙන පැලීම් ගැන. එතකොට මේ සියල්ලටම කලින් මම කියපු අනාවැකි කිහිපයක් තියෙනවා කොළඹ සම්බන්ධයෙන්. එකක් තමයි කොළඹ එහෙම නැත්නම් බස්නාහිර ජල කලාපයක් බවට පත් වෙනවා කියන එක. මේ ජල කලාපයක් බවට පත්වීම කියන එක ඇතුලේ ලොකු අර්ථයක් තියෙනවා. මේ පොළවේ තියෙන ජල ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. මේ ගොඩනැග ඒ කියන්නේ පොළව දැන්ට තියෙන මේ ප්‍රමාණයට වඩා මඩගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පොළව අභ්‍යන්තරයේ තියෙන ජල සීරාව ඉහළට මතුවෙන්න පටන් ගන්නවා. මේ මතුවීමත් එක්ක මේ කලාපය තල්ලු වීමකට ලක් වෙන්න පටන් ගන්නවා. මේ මුහුදෙන් එන බලපෑම, මේ භූකම්පන හරහා ඇති වෙන බලපෑම, මේ සියල්ල හරහා යම් තල්ලු වීමකට ලක්වීමක් වෙනවා. එතකොට මේක නොවැම්බර් විතර වෙනකොට ටිකක් වැඩි වෙන ස්වභාවයක් අපිට දක්නට ලැබේවි. අපිට අලුත් ඉඟි දක්නට ලැබේවි මේ අප්‍රේල් වලින් පස්සේ මතු වෙන කාලයේදී, විශේෂයෙන්ම නොවැම්බර් වලට කිට්ටු වෙන කාලය වෙනකොට මේ කොළඹ ආශ්‍රිතව ඇති වෙන යම් යම් වෙනස්කම් වල ඉඟි ගැන අපිට අහන්නට ලැබේවි. මම වසර 12කට විතර කලින් කියපු අනාවැකියක් තියෙනවා. ඒ තමයි මේ දශකයෙන් පස්සේ ආසියාවේ බලය ඉහළට යනවා, බටහිර බලය පහළට යනවා. එහෙම නැත්නම් බටහිර බලය කඩා වැටෙනවා, ආසියාව බලවත් වෙනවා කියන එක. එතකොට දැන් ඊයේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ඓතිහාසික ප්‍රකාශයක් කරනවා. ඒක තමයි වසර 200කට පස්සේ ඇමරිකාවේ ප්‍රබල කඩා වැටීමක් පෙන්නුම් කරනවා, ඩොලර් එක කඩාගෙන වැටීම සිද්ධ වෙලා ආරම්භ වෙනවා කියන එක. ඒකම ඉදිරියේදී ඇමරිකාව ලෝකේ පිළි නොගන්නා රටක් බවට පත්වේවි කියන ඉඟිය ඔහු දෙනවා. ඒකම ඩොලරේ අගය පහළට කඩාගෙන වැටිලා ඒ වෙනුවට විකල්ප රාජ්‍යයන් විකල්ප මුදල් ඒකක මතුවේ කියන ඉඟියත් ඔහු දෙනවා. ඒ සමගම ආසියාතික එකතු වීමක් රුසියාව, චීනය, ඉන්දියාව එකතු වෙන නවරු ඩොලරයට අභියෝග කළ හැකි නව මුදල් ඒකකයක් සකස් කරන්න මූලික අඩිතාලම සකස් කරනවා. මේක තමයි ආසියාවේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වෙන්නේ. මේක මේ වසර අවසාන වෙනකොට 2024 සමගම මේ නව මුදල් ඒකකය සමාජගත වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඒකම මම මීට වසර ගානකට කලින් කියපු එකක් තමයි ආසියාවේ බලවතා වෙන්නේ චීනය. චීනය බලවතා වීම නවත්තන්න බැහැ කියන එක. එතකොට මේ රතු මකරාගේ පැමිණීම අපි දන්නවා මීට බොහෝ කාලයකට කලින් කියපුවනාවැකියක් තියෙනවා, බබා වැංගා කියපුවනාවැකියකුත් තියෙනවා, රතු මකරාගේ පැමිණීම. එතකොට මෙතනදී රතු මකරා කියලා කියන්නේ චීනය මිසක් වෙන කවුරුත් නෙවෙයි. එතකොට මේ රතු මකරා මේ 2023 අවසන් වෙනකොට මේ මුළු ලෝකෙම බලය අතට ගන්නවා. එතකොට අපි හිතුවට මේ ලෝක යුද්ධ හරහා ඔක්කොම හරහා රුසියාව බලවතා වේවි කියලා නැහැ. රුසියාවට වඩා චීනය බලවතෙක් බවට පත් වෙනවා. එතකොට මේ වසර අවසන් වෙනකොට අපිට මේ ලෝකේ බලතුලනය වෙනස් වෙන ආකාරයක් බලා ගන්නට පුළුවන් වේවි.